දිවිතුරා කතාවට ආදරය කරනවා ව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ ඊෂාගේ කතා කරන උදුල් හදිසියේම විශාලට අමතුමක් අරගෙන කියන දෙයක් ගැනයි. ඇත්තටමයි මේ කෝල් එකක් ගන්නෙ. අපිට අද වීඩියෝ එකෙන් ගැන කතා කිරීමට පෙර හරිම ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ආටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තිබෙනවා නම් විතරක්ම. එහෙනම් ආටත් පුළුවන් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලායි මම අද වීඩියෝ එක තුලින් ඉල්ලා සිටින්නේ. ඉතින් පහුගිය කාලේ ආට මෙන්න මේ වගේ කාරණාවක් දකින්න ලැබුණ කියන දේ තමයි මම අද වීඩියෝ එක තුලින් සුවිශේෂී කාරණාවක් විදියට කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. ඉතින් මම මේ මොන වගේ දෙයක් ගැනද ඔයත් එක්ක කතා කරන්නේ. ඔයා දන්නවද? උදුල්ල දැන් ඕන කරන්නේ විශාල් වගේ මේෂව එකතු කරන්න. අනිත් එක උදුල් දන්නවා මේ දෙන්නම දැන් ඈත් වෙලා ඉන්නේ. මේ දෙන්නට දෙන්න ආදරය නැති නිසා නෙවෙයි. මේ දෙන්න අතර තිබුණු වැරදි වැටහීම් නිසා. ඉතින් මේ වැරදි වැටහීම් ඉක්මන්ට වෙනස් කරන්න ඕනි කියන කාරණාව මෙතනදී විශ්වාස කරන්නත් මේ කට්ටිය සැබෑම අරමුණු කරගෙන තියෙනවා කියන දේ තමයි අපිට විශේෂයෙන්ම මතක් කර දීමට තිබෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මේ දේවලුත් එක්ක දැන් ඔයාට මට පුළුවන් මෙන්න මේ වගේ කතාවක් ගැන ඔයත් එක්ක කතා කරන්න. ඉතින් මම මේ මොන වගේ දෙයක් ගැනද කතා කරන්නේ? ඔයාට මේ වෙලාවේ ඒ ගැන ලොකුම ලොකු අරමුණක් තියනවා වෙන්න ඕනි කියන දේ තමයි අද වීඩියෝ එක තුළින් සුවිශේෂී කාරණාවක් විදියට මට මතක් කිරීමට තිබෙන්නේ. ඉතින් කොහොම හරි අපිට ඉදිරියේදී මෙන්න මේ වගේ කාරණාවක් ගැන සැබෑම දෙයක් අනිවාර්යෙන් කතා කරන්න පුළුවන් කියන එක ගැන තමයි කතා කරන්න ඕනේ. දැන් ඉතින් විශාල් එක කතා කරනකොට උදුල්ට තේරෙන දෙයක් තමයි විශාල් ඇත්තටම තාමත් ඊෂට ආදරේ අතර ගන්න බැරි තත්වයක ඉන්නවා. ඉතින් ඊෂත් එක්ක කතා කරනකොටත් එයාට ඒ දේම හැඟෙනවා. මොකද ඉතින් උදුල්ට කාලයක් තිස්සේ චූටි කාලේ ඉඳන්ම ඊෂ වඳුරගෙන ඊෂගේ හැම හැඟීමක්ම තේරුම් ගත හැකි මට්ටමක ඉන්නවා. ඉතින් උදුල් දන්නවා ඊෂට මේ වෙලාවේ විශාල අතාරින්න උවමනාවක් නැහැ. නමුත් තමන් ඉන තත්ත්වයන් අසරණකමටයි මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ කියලා. ඉතින් ඒකත් එක්ක අනිවාර්යෙන් උදුල් ඉදිරියේදී අමුතුමක් කරන් විශාලට කියන්නේ බලාපොරොත්තු කඩ කරගන්න එපා කියලා. නිරන්තරයෙන් බලාපොරොත්තු දල්වගෙන බලාගෙන ඉන්න ඒ වගේම නිරන්තරයෙන් මේ බලාපොරොත්තු හරියයි කියන බලාපොරොත්තු අපි හැමෝටම තියාගන්න පුළුවන් කියන එක උදුල් මෙතනදි කියනවා. ඒ කියන්නේ විශාල දුක් වෙන්න අවශ්‍ය නැහැ. ඉදිරියට ওই අගස්තිගේ සුවවීමත් එක්ක අනිවාර්යයෙන්ම ඊෂ විශාල එකතු කරන්න තමන්ට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා වගේම ඒ දේ කළ හැකි වෙනවා කියන දේ තමයි මෙතනදි පෙන්වන්නට කරුණක් හදාගන්නේ.